අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මරින්ද තිරිමාන්න. මම උත්පලා රත්නායක. මුල්ම අවධානය දවසේ සිරස්තල වෙත. පොලිස් දෙපාර්තමේන්තුව නව අමාත්‍යංශයක් යටතට. නීති හා සාමය රැකීමේ ක්‍රියාවලියෙන් ත්‍රිවිධ හමුදාව ඉවත් කරගත්තා. ආරක්ෂක ලේකම් කියයි. ෆොන්ටේරා කිරි සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් නතර කරයි. දිගම්බරන්ගෙන් තොණ්ඩමන්ට අනතුරු ඇඟවීමක්. වසර තුනක අසමසම සිංහ වගකීම සහිතයි. රතුපස්වල සිද්ධියේදී ජීවිත අහිමි වූවන් සම්බන්ධයෙන් තමා අවංකවම කනගාටු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ රතුපස්වල සිද්ධියේදී ජීවිත අහිමි වූවන් වෙනුවෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සහන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි. රතුපස්සල සිද්ධියෙන් මියගිය ශමිල රවිශාන් සිසුවා වෙනුවෙන් ඔහුගේ පියාවන එච්.ඒ. පැට්‍රික් පෙරේරා මහතා වෙත සහන ප්‍රදානය කිරීම මෙහිදී සිදු වුණා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ සිද්ධියේදී මියගිය නිලන්ත පුෂ්පකුමාර මහතා වෙනුවෙන් ඔහුගේ භාර්යාව හා දරුවා වෙත සහන ප්‍රදානය කිරීම පසුගියදා මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණු බවයි. එමෙන්ම මියගිය අකිල දිනේෂ් සිසුවා වෙනුවෙන් ඔහුගේ මව ප්‍රියංගිකා ශිරෝමි මහත්මිය වෙතද මහනුවර ජනාධිපති මන්දිරයේදී සහන ප්‍රදානය කෙරුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසුවේ ඥාතීන්ට කිසියම් රැකවරණයක් ලබා දීමේ අරමුණින් ප්‍රධාන පිරිනැමුවද අහිමි වූ ජීවිතවල පාඩුව කිසිසේත් පිරිමැසිය නොහැකි බවයි. විවිධ කණ්ඩායම්වල කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් මෙහිදී සමාජයට අහිංසක ජීවිත රසක් අහිමි වූ බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයයි. පසුගිය 16 වෙනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නව අමාත්‍යාංශය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවද නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතට පත්වනවා. නීති හා සාමය පිළිබඳ නව අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේද කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබනවා. කෙසේ වෙතත් නව අමාත්‍යාංශයේ ලේකම්වරයා වන්නේ දැනට ඉන්දුනීසියාවේ තානාපති ධුරය දරන විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් ජෙනරාල් නන්දමල්ලවාරච්චි මහතායි. නීති හා සාමය රැකීමේ ක්‍රියාවලියෙන් ත්‍රිවිධ හමුදාව ක්‍රමයෙන් ඉවත් කරගත් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ යුද්ධයක් නොමැති රටක නීති හා සාමය රැකීමට පොලිසියට වැඩි රාජකාරියක් පැවරී ඇති බවයි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඊයේ පැවති විසරයාමේ උත්සවයකට එක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. මෙවැනි සාමකාමී රටක එදිනදා නීති හා සාමය රැකීමේ වගකීම සම්පූර්ණයෙන් හිමිවන්නේ පොලිසියට. ත්‍රිවිධ හමුදාව වික්‍රමයෙන් ඒ සිවිල් ආරක්ෂක කටයුතු වලින් ඈත් කරා. උද්‍යාංශවල ක්‍රියාදාමය නිසා, ආරක්ෂක අංශවල ක්‍රියාදාමය නිසා ඉදිරියට එවැනි ත්‍රස්තවාදයක් මේ රටේ ඇතිව නොවන බව අපිට හොඳින්ම පැහැදිලි. එවැනි වාතාවරණයක් තියෙන රටක මේ වගකීම වන්නේ විවිධ අපරාධ මැඩලීමත් අවම බලය පාවිච්චි කරමින් නීති හා සාමය රැක ගැනීම. නවසීලන්ත ෆොන්ටේරා සමාගම අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා උපුටා දක්වන රොයිටර් පුවත්සේවේ වාර්තා කළේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට බලපා ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ෆොන්ටේරා නිෂ්පාදන බෙදාහැරීම, අලවිය සහ ප්‍රචාරණයට එරෙහිව ගම්පහ දිසා අධිකරණයේ පනවා තිබූ වාරණය අද ඉවත් කෙරුණා. ඩීසීඩී අඩංගුයයි පැවසෙන කිරිපිටි වර්ග තුනක කාණ්ඩ හතරක් වෙළඳපළින් ඉවත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියම කළේ පසුගිය 7 වනදායි. අනතුරුව පසුගිය 13 වනදා වන විට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ අදාළ කිරිපිටි තොග එම දිනවන විට ඉවත් කර ඇති බවයි. ඩීසීඩී පොසිටිව් වෙච්ච එකදු කිරිපිටි පැකට්ටුවක්වත් වෙළඳපොලේ නැහැ කියලා අපිට තහවුරුවක් දෙන්න පුළුවන්. මේ විධානය අනුව කටයුතු නොකෙරුව නියෝග කඩ කරමින් කිරිපිටි අලෙවි කිරීම යන චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග දඬ පුළුවන්. තමන්ට නියම කර තිබූ කාණ්ඩ දෙකක් වෙළඳපළෙන් ඉවත් කර ගැනීමට එවන විටත් පියවරගෙන තිබුණද ෆොන්ටේරා සමාගම පෙනී සිටියේ සිය නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහායි. මේක ඩීසීඩී තියනවා කියන හේතුව නිසා නෙමෙයි, අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීලා තියෙන දැන්වීමකට අනුව තමයි අපි මේ සියලුම නිෂ්පාදන අයින් කරගන්නේ.
අපි ලංකාවට ගෙන එන සියලුම නිෂ්පාදන පරීක්ෂා කරා අන්තර්ජාතික විද්‍යාගාරවල. හැබැයි ඒ කිසිම නිෂ්පාදනයක DCD තියෙන බව නම් අපිට හොයාගන්නට හම්බුන්නේ නැහැ. කිසිවිටත් කිරිපිටි සමාගම් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵල වළංගුයයි පිළිගැනීමට සූදානම් නැතයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධාරණය කළේද පසුගිය 12 වනදායි. අපි පිළිගන්නේ ITI වාර්තාව පමණයි. ITI වාර්තාව අනුව යම් කිරිපිටි වර්ගයක් මනුෂ්‍ය පරිජෝජනය සඳහා සුදුසු නෑ කියලා අපිට වාර්තා කර වහාම අපි එය වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා දැඩිව ක්‍රියා කරනවා. මේ අතර පසුගිය ජූනි මාසයෙන් පසු මෙරටට ආනයනය කළ කිරිපිටිවල DCD රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා ඊයේ පැවසුවා. එහෙත් ඊට පෙර මෙරටට ආනයනය කළ කිරිපිටිවල DCD පැවති බව ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. සතියකට පමණ ප්‍රථම අපවෙත ලබා දීපු සාම්පලවල DCD අඩංගුනේ නැහැ. මේ පෞද්ගලික ආයතනයක් කියනවා DCD සෞඛ්‍ය තර්ජනයක් නෙවෙයි කියලා. අපි ඒක පිළිගන්නේ නැහැ. අපේ දරුවන්ට අයිතිය තියෙනවා DCD නැමැති කෘත්‍රිම රසායනය නොමැති කිරිපිටි බොන්න. ඒකට අකමැති පුද්ගලික සමාගම් ඉන්නවනේ. ඒගොල්ලන්ට වෙන තැන්වල ඒක විකුණ ගන්න පුළුවන්. ඒ අනුව ෆොන්ටේරා ආයතනය තමන් මෙහෙම කටයුතු වලින් ඉවත් වන බවට මෙම නිවේදනය සිදු කරන්නේ ජූනි මාසෙන් පසු ආනයනය කළ කිරිපිටි වල ප්‍රමිතිය කාර්මික තාක්ෂණ ආයතනය විසින් තහවුරු කර තිබියදී. මෙය ෆොන්ටේරා ආයතනයේ මෙරට සේවකීන් 755 දෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බව එහි ප්‍රධාන විධායක නිලධාරී තියෝ ස්පීරින්ග්ස් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ජොන්ටර බ්‍රෑන්ඩ් ඔපරේෂන් එක නවත්වන්න තීරණය කරේ සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද මේ තර්ජන සහ උද්ඝෝෂණ නිසා අපේ වැඩ කරන සේවකයන් සහ ෆේස් ෆීල්ඩ් එකට ඉතාමත් අපහසුයි වැඩ කරන්න. ඒ නිසා ඒ අනුව තමයි අපි තීරණය ගත්තේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. වාරණියෝගේ ඉවත්වීමෙන් පසු ඒක හොඳට බලපෑවොත් අපි අනිවාර්යෙන් ආසියාන් සමාගම මේ ගැන සැලකිලිමත් භාජනයක් කරනවා ඇත. අවසේ පුවත සිය ගුණයක දීපාලි සමග සැනකින් දෙමින් ඉවත් කරයි. ආණ්ඩුවේ ඇමතිවරු වීරචරිත රංගපාලා පස්සේ දුෂ්ටයා වෙන්නේ කොහොමද කියලා ගායන්ත මන්ත්‍රීතුමා කියනවා. ඒ කොහොමද කියලා දැනගනිමු රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. සමාගම් වලට ඕන විදියට වැඩි කරන්න ආණ්ඩුව ලෑස්ති නැහැ කියලා වීර කතා කියනවා. ජනතාවට එහෙම වීර චරිත පෙන්නලා රහස්‍යම සමාගම් වලට ඒවා වැඩි කරන්න ඉඩ දීලා අන්තිමට දුෂ්ටයාගේ චරිතයට මාරු වෙන එක තමයි ආණ්ඩුව හැමදාම කරේ. මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න දන්න පුළුවන් කමක් නැහැ. දැන් අපේ චන්දිල්ලන අපේක්ෂකයන් ගෙවල් වලට ගිහිල්ලා අහන ඒගොල්ලන්ගෙන් ඔය චන්දිල්ලන්නේ ඇයි කියලා. දැන් ඒගොල්ලෝ චන්ද තියෙනවා. තිබ්බම පිල්ලන්න පෙල්ව මහන අපෙන් ඇයි ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ අහනවා ඇයි ජවිපෙන් ඉල්ලන්නේ කියලා. ආණ්ඩුව කැමති ඇති TN එකෙන් ඉල්ලනවා. මේක දිහා බලද්දි අපේ අම්මලා තාත්තලා කියන්නේ දේශපාලකයෝ මේ රට කෑව කියලා. අපේ රට නිදහස ලැබනකොට ආසියාවේ දෙවෙනියට පෝසත් රට. පෝසත්ම රට ජපානේ. ඊට පස්සේ අපි. දැන් අපි කොහෙද? ජපානේ කොහෙද? මේ රටේ ඇතිවෙන සිද්ධීන් දැක්කම අපි බෞද්ධයන් වශයෙන් කම්පා වෙනවා. අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ යහ පාලනයක්, ඒ වගේම ධර්මිෂ්ඨ සමාජයක් ඇති වෙනවා දකින්න. නියෝජනායකේ කරු ජයසිරි මැතිතුමා. එතුමත් හිමීට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඳලා එතනට ගිහිල්ලා රාජ්‍ය පරිපාලන ඇමති කමාරන් ටිකලක් ඉඳලා ආපහුවා. එතකොට අරයාගේ අර විශ්වාසනීයත්වය පක්ෂය තුල ජනතාව තුල තිබිච්ච ඒ පාක්ෂිකින් නැතුව ගියා. දැන් නම් යුත්තේ කරායි. උසස් පක්ෂයව නියෝජනයතුමා. එතුමාගේ පුතා දාලා චින්තකේ කරායි. පුතා මෙන්නා ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් ශ්‍රී ලංකාවට අඛණ්ඩවම ජාත්‍යන්තරයේදී සහාය ලබා දීමට සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායක සමුළුව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජීල් පීරිස් මහතා ලබා දුන් නිල ආරාධනා පත්‍රය පිළිගනිමින්. පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් හා විදේශ කටයුතු අමාත්‍ය ජීල් පීරිස් යන මහත්වරුන් අද පෙරවරුවේ හමුවේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී. එහිදී ලබන නොවැම්බරේ මෙරටදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායක සමුළුව සඳහා නිල ආරාධනා පත්‍රය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්නු ලැබුවා. සමුළුවට සුබපතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට අඛණ්ඩවම ජාත්‍යන්තර තලයේදී පාකිස්තානයේ සහය හිමිවන බවයි. ඊට අමතරව LTTE ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන්ද දෙරටේ නියෝජිතයින් අදහස් හුවමාරු කරගත් අතර පාකිස්තානය සතුව ඇති බුද්ධිංශ තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ජීල් පීරිස් මහතා මෙහිදී ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවටද තම රටේ සහභාගීත්වය ලබා දෙන බව අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතා පවසා තිබෙනවා.
ඊට අමතරව දෙපාර්ශ්වය එකඟ වී ඇත්තේ 2015 වසර වන විට රටේ වෙළඳ ගනුදෙනු ඇමරිකානු ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නැංවීමටයි. කෙතරම් නීති සම්පාදනය කළද ළමා රැකවරණ මධ්‍යස්ථාන වැඩිවන්නේ රටේ කොතැනක හෝ පවතින විශාල ගැටලුවක් හේතුවෙන් බව ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සංවිධානය කළ උත්සවයකදී. ශ්‍රී ලංකාවේ ළමා රැකවරණ මධ්‍යස්ථාන සඳහා වූ ප්‍රමිතීන් සහ මග පෙන්වීම පිළිබඳ කෙටුම්පත ඉදැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණා. ළමා රැකවරණ මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා වූ විධිවිධාන මෙන්ම ඒවායේ පාලකයන්ගේ සහකාර්ය මණ්ඩලවල ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතීන්ද මෙහි අන්තර්ගත වනවා. එමෙන්ම ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් සහ ගුණාත්මක භාවයන් පිළිබඳවත් නියාමනයේ සහ මෙහෙයවීමේදී තිබිය යුතු ගුණාත්මක භාවය පිළිබඳවත් මෙහි මඟ පෙන්වීම ඇතුළත් වනවා. ස්වාමී විවේකානන්දතුමා කියනවා, දරුවෙක් හැදිය යුත්තේ වඩුවෙක් පුටුවක් හදනවා වගේ නෙවෙයි ගොවියෙක් පැලයක් හදනවා වගේ. කපලා කොටලා ඉරලා යතු ගාලා දරුවෙක් හදන්න බෑ. උදේවස බලනවා නරක් වෙච්ච කොළ කඩලා දානවා වගේ දරුවෙක් හදන්න ඕනේ ආදරේ. දරුවෙකු විද්‍යුතයකට බත්වන්නේ ඇයි? පළවෙනි දේ තමයි දරුවාට අපයෝජනයට එරෙහිවීමට ඇති හැකියාව නොමැති වීම. ඔවුන් ශරීර ශක්තියෙන් අඩුයි. ළමයිට එරෙහිවීමේ අයිතිවාසිකමක් තියෙනවා කියන එක ළමයි දන්නේ නැහැ. ලිංගික අපයෝජනයේ පටන් ගැනීමේදී සන්තර්පණය වෙන්නේ අපයෝජකයා. නමුත් යම් කිසි අවස්ථාවක් වෙනවා දරුවා තෘප්තිමත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ දරුවා අපයෝජකයා හොයාගෙන යනවා. අපයෝජකයා අපිට ඇවිල්ලා කියනවා, ඉතින් මම මොනවා කරන්නද? යන්නේ මල් ළඟට. ඒ කාලේ දැඩි නීති පනවලා තිබ්බේ නැහැ. දැඩි ආරක්ෂාවක් තිබ්බේ ගෑනු දරුවට, කුංචි දරුවට. ඒ ආරක්ෂාව තුළ ඒ වයසට ගැළපෙන නිදහසකුත් දීලා තිබුණා. කාටවත් ඇඟිල්ල දික් කරන්න ඉස්සරලා දෙමව්පියෝ තමන්ගේ දරුවා යන එන ගමන ගැන හොයන්න ඕන. අපි අනපනත් මොනවා ගෙනාවත් මේ ළමා නිවාස, ළමා රැකවුම් මධ්‍යස්ථාන වැඩි වෙනවා නම් මේ රටේ කොතන කොහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට නොපෙනෙන හෝ පෙනෙන. අනුරාධපුර පොළොන්නරුවාදී පෞරාණික නගරවලින් ලැබුණු දඹ රන් කැබලි බව පවසමින් ධනවතුන් රවටා මුදල් ලබා ගන්නා මරංචි ජාවරම් පිළිබඳ අප ඊයේ CIA තුලින් තොරතුරු ගෙන ආවා. අද CIA වෙන්වන්නේද මරංචි ජාවරමේ තවත් තොරතුරු හෙළි කිරීමටයි. ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටි හිරු CIA කණ්ඩායමට මෙම ගනුදෙනුව සිදු කිරීම සඳහා අනුරාධපුර නාචාදුව වැව අසලට පැමිණෙන ලෙස පවසනවා. ජවාරම්කරු ගනුදෙනුකරු සමග විශ්වාසය ගොඩනගා ගැනීමේ පළමු පියවර තවන්නේ මෙතනදී. ඒ එක් රන් කැබැල්ලක් කැමති ලෙසකට පරීක්ෂා කරන ලෙස පවසමින් නූගත් ගැමියන් ලෙස අති දක්ෂ රංගනයක යෙදෙන ඔවුන් ගනුදෙනුකරු රවටා ගැනීමට සමත් වෙනවා. ජවාරම්කරුවන්ගේ කතාවට රැවටුණු බව හැඟ වූ අප ගනුදෙනුවට කැමැත්ත පළ කළා. මෙහිදී ජවාරම් කරුවන් පවසන්නේ රන් කැබලි ග්‍රෑම් 500ක් ලක්ෂ 6කට ලබා දී හැකි බවයි. ගනුදෙනුවට එකඟ වන්නේ නම් පැයකින් අනුරාධපුර නගරයට පැමිණිය හැකි බව ඔවුන් පැවසුවා. දැන් 12:45. පොරොන්දු වේලාවටත් ප්‍රථම අප අනුරාධපුර නගරේ ස්ථානගතව සිටියා. අප පිළිබඳ කිසිදු සැකයක් ඇතිකර නොගත් ජවාරම් කරුවන් අප පැමිණි රථයට ගොඩ වූයේ ගනුදෙනුව අවසන් කිරීමේ අරමුණින්. මෙම ජවාරමේ ස්වභාවය පිළිබඳ සියලු තොරතුරු දැන සිටි හිරු CIA කණ්ඩායමට නිරීක්ෂණය වූයේ විකිණීම සඳහා රැගෙන විත් තිබූ රන් යැයි පැවසූ කැබලි මුල් රන් කැබැල්ලට සමාන නොවන බවයි. ඒ පිළිබඳ කළ ප්‍රශ්න කිරීමේදී කලබල වූ ජවාරම් කරුවන්ගේ අවසන් ජවනිකා පෙළ හෙට CIA තුලින් ගෙනීමට අප සූදානම්. එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා අපේක්ෂක මයන්ත දිසානායක මහතා අද අලුයම මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වුණා. ඔහු පවසන්නේ නාඳුනන පිරිසක් ඩිෆෙන්ඩර් රථයකින් තමන් ලුහුබැඳ පැමිණි අවස්ථාවේ තම රථය ගසක වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවයි. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා අපේක්ෂක මයන්ත දිසානායක මහතා මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූයේ අද අලුයම 1:40 පමණ.
අනතුරින් ගෙල ප්‍රදේශයේ ආබාධයට ලක් වූ දිසානායක මහතා ඇතුළත් කළේ මහනුවර පිහිටි පෞද්ගලික රෝහලකටයි. මගේ රියදුරු මහත්තයා මට කිව්වා පිටිපස්සේ ඩිෆෙන්ඩරයක් වගේ වාහනයක් ලඟ වෙනවා දුරස් වෙනවා කියලා. ඊට පස්සේ මාත් රියදුරු මහත්තයාට කිව්වා ඒක අඩු කරන්න එපා, ඕටේක් කරන්න එහෙම දෙන්න එපා, කවුද එන්නේ කියලා පිටස්සේ දන්නේ නැති හින්දා මේගොල්ලන් ආයි ලං කළා වෙට්ටුවක් දානවා වගේ අපේ දකුණු අත පැත්තෙන් අපි ඕටේක් කරන්න උත්සාහ කරා. ඒතර මගේ රියදුරු මහත්තයාගේ අවස්ථාවේදී වම් පැත්තට වාහනේ එහෙමම කැපුවා. වාහනේ කිලින්ම කන්ට්‍රෝල් නැතුව ගිහලා කිලින්ම වැදුනා, මේ ගහකින් වැදුනා. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ සහ කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් අතර නුරලිය ප්‍රදේශයේ ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වය තවමත් අවසන් වී නැහැ. පසුගිය 19 වනදා සිදු වූ ගැටුමින් දෙපාර්ශවයේ වාහන 14කට හානි සිදු වුණා. ඒ සම්බන්ධයෙන් අද පැවති උත්සවයකදී කම්කරු ජාතික සංගමයේ නායක පී දිගම්බර මහතා මෙසේ අදහස් පළ කළා. මේ පළාත චණ්ඩිය කියන්නේ ආරම්භ දොන්නමා අපි ජනතාවට ගානවා, අපි කම්කොට ගානවා, අපි කාර්යාලයට ගානවා, ඔක්කොම ගාලා ගාලා බොගවන්දලා කාර්යාලයට ගාලා එක මාට් වුණා. අපි කියන්නේ අපි ගාගන්න යන්නේ, අපි ඊට පස්සේ ආරම්භ දොන්නම අපේ ජනතාවට ගෙව්වොත් අපි නිකන් ඉන්නේ එළවලු කතා කියලා මේ වෙලාව මම කියන්න කැමතියි. මේ අතර මෙතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි 173ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. මධ්‍යම පළාතට ඇත් මහනුවර, නුවරඑළිය හා මාතල යන දිස්ත්‍රික් තුනින්ම පැමිණිලි 71ක් මෙතිවරණ මහලිකම් කාර්යාලයට වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් උතුරු පළාතට ඇත් දිස්ත්‍රික් පහෙන් ලැබී ඇත්තේ පැමිණිලි 25ක් පමණයි. උතුරු පළාතේ ඡන්දදායකයින් බිය ගැන්වීම සඳහා යුද හමුදා මැදිහත් වන බවට කිරෙන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යපස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. වවුනියාව දිස්ත්‍රික් මැතිවරණ කටයුතු සෑබැලීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේ ඊයේ පස්වරුවේ. ඊට පෙර කොමසාරිස්වරයා යාපනය කින්නොච්චිය හා මුලතිව යන ප්‍රදේශවලද සංචාරය කළා. ඡන්දදායකයන් බිය ගන්නවා කියලා පැමිණිලි කළා තියෙනවා. නමුත් ඒවා නිශ්චිතව පැමිණිලි කිරීමක් කරපු නැති නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බෑ. විශ්වාස කරනවා නම් හමුදාව මේකට මැදිහත් වෙනවායි කියලා. අපේ මතය තමයි හමුදාව මේකට මැදිහත් වෙන්නේ නැහැ කියලා. මොකද යම් කිසිම ආකාරයක ඡන්ද විමසීමට අදාළ කච වලට යුද හමුදාවට සහභාගී වෙන්න ආරක්ෂක හමුදාවට සහභාගී වෙන්නේ මවිසි පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් කරවතින් පමණයි. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වන බදු මුදල් පිළිවෙලින් රුපියල් 15කින් සහ රුපියල් 5කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව අර්ථාපල් කිලෝග්‍රෑමයක් සඳහා නව ආනයන බද්ද රුපියල් 40ක් වන අතර ලොකුලුණු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද රුපියල් 35ක් දක්වා ඉහළ යනවා. හලාවත කරවිටාගාර වීරකැලේවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 4ක දරුවෙකු බෙහෙත් පෙති කොටසක් උගුරේ සිරවීමෙන් අද උදෑසන මිය ගියා. මතුගම නාවත්තුඩුව ප්‍රදේශයේ ගසක අතු කැපීමේ නිරතව සිටි පුද්ගලයෙකු කැපූ අත්තක් අධිබල විදුලි රැහැනක් මතර වැටීම හේතුවෙන් විදුලි සැරවැදී ගස මතම මිය ගොස් තිබෙනවා. මතුගම පොලිසියේ මැදිහත් වීමෙන් පහලට ගෙනුණු මලසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නාගොඩ රෝහලට යොමු කෙරුණා. සිරියාවේ සිදුවන රසායනික අවිභාවිතය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් පවසනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිරියානු රජයට පවසා ඇත්තේ එම පරීක්ෂණ කටයුතු සඳහා සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ රසායනික අවිනියෝජිතයින්ට රජයේ සහයෝගය ලබා දෙන ලෙසයි. දකුණු කොරියාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවසුවේ සිරියානු හමුදා රසායනික අවිභාවිත කිරීම මගින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි. පසුගියදා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ හමුදා ඩමස්කස් සගනුවරට ආසන්න ප්‍රදේශවලට එල්ල කළ රසායනික අවිප්‍රහාරයෙන් 1500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට විපක්ෂය පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව සිරියානු ගැටුම් හේතුවෙන් අසල්වැසි ලෙබනනේ, ජෝර්දානිය, තුර්කිය, ඉරාකය සහ ඊජිප්තුවට පලාගිය සරණාගතයින් අතර සිටින ළමුන් සංඛ්‍යාව මිලියනේ ඉක්මවා තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 11ට අඩු ළමුන්. යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ සිරියානු අර්බුදයේ හේතුවෙන් ළමුන් 7000ක් මියගොස් තිබෙන අතර රට අභ්‍යන්තරයේ අවතැන්ව සිටින ළමුන් සංඛ්‍යාව මිලියන 2කට අධික බවයි.
ඉන්දියාවේ මුම්බයි නුවරදී ඡායාරූප මාධ්‍ය වේදිකාවක් සමූහ දූෂණයට ලක් වී තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තාකලේ 22 වැනිදා මෙම කාන්තාව මිතුරෙකු සමග නගරයේ පැරණි ගොඩනැගිලි පිළිබඳව වාර්තාවක් සකස් කිරීම සඳහා මුම්බයි නගරයේ ජනශූන්‍ය ගොඩනැගිල්ලක ඡායාරූප ගනිමින් සිටියේදී මේ සිදුවී ඇති බවයි. පුද්ගලයන් 5 දෙනෙකු පැමිණ ඇගේ මිතුරාට පහර දී ඔහු බැඳ දමා එම කාන්තාව දූෂණය කර පලා ගොස් තිබෙනවා. මුම්බයි පොලිසිය පවසන්නේ පලා ගිය සකකරුවන් 5 දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු අතරංගුවට ගැනීමට හැකි වී තිබෙන අතර ඉතිරි 4 දෙනා හඳුනාගෙන ඇති බවයි. ඡායාරූප මාධ්‍ය වේදිනිය මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඔබ වටා හිරු. අනේ මේ තෑගි දෙන සංකේක් තෑගි දෙන සාස්තරේ. Hiru Sports Corner. චීනයේ නැන්ජින් නුවර පැවැත්වෙන ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේදී පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ටීමියු පළමු පදක්කම දිනා ගන්නට මැතිව් අබේසිංහ අද සමත් වුණා. ඒ පිරිමි මීටර 100.6 ඉසව්ව තප්පර 51.52කින් නිම කළ ඔහු ලෝකඩ පදක්කමට හිමිකම් කීවා. මේ සමගම ශ්‍රී ලංකාවේ පදක්කම් එකතුව 6 දක්වා ඉහළ ගියා. ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන සිම්බාබ්වේ ක්‍රිකට් තරඟ සංචාරය සඳහා මූලික ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මේ සංචිතයට ක්‍රීඩකින් 27 දෙනෙකු ඇතුළත්. සිම්බාබ්වේ තරඟ සංචාරයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ දෙකකට, එක්දින තරඟ තුනකට සහ පන්දුවර විස තරඟ දෙකකට එක්වීමට නියමිතයි. මේ සංචාරය සඳහා නම් කළ සංචිතයෙන් වේග පන්දුවන ක්‍රීඩක චානක වෙලකෙදර සහ ටෙස්ට් කඳුළු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන ඉවත් කර තිබෙනවා. එමෙන්ම පන්දුවර විස කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගද මෙම සංචිතයට ඇතුළත්ව නැහැ. මේ සම්බන්ධයෙන් හිරු ක්‍රීඩාංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සමාජික හෂාන් තිලකරත්න මහතා පැවසුවේ මාලිංග පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලිය සදා ක්‍රීඩා නොකිරීමට අවසර ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට විදේශගතව සිටින තේරීම් කමිටු සභාපතිවරයා නැවත පැමිණීමෙන් අනතුරුව මාලිංගගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා ඔහු සංචිතයට එක්වීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත් තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසුවා. සිම්බාබ්වේ තරඟ සංචාරයේ පළමු ටෙස්ට් තරඟය ඔක්තෝබර් 3 වනදා හරාරේ නුවරදී ආරම්භ වෙනවා. ටීම් ඩිල්ෂාන්ගේ තුන්වීරියව දස්කම් වලින් සමත් වූ ගයානා ඇමේසන් වොරියර්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා. ඒ අවසන් පූර්ව තරඟයේදී ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබේගෝ රෙඩ් ස්ටීල් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් ටිරිඩැඩ් හි පැවති පළමු අවසන් පූර්ව තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් රෙඩ් ස්ටීල් ක්‍රීඩකයින් පන්දුවර 19.3ක් තුළ සියල්ලන් දැවී ලකුණු 103ක් ලබා ගත්තා. කෙවොන් කූප ලකුණු 27යි. අගනා පන්දුවයමක නිරත වූ ටීම් ගිලිෂාන් කඩු දෙකක් තබා ගත්තේ සිය පන්දුවර 4 තුළ ලකුණු 14ක් පමණක් ලබා දෙමින්. ලසිත් මාලිංග ලකුණු 18කට කඩු දෙකක් තබා ගත්තා. පිළිතුරු ඉන්නම ක්‍රීඩා කළ ගයානා ඇමේසින් වොරියර්ස් කණ්ඩායම කඩු 3ක් දැවී ලකුණු 107ක් ලබාගෙන තරඟයේ ජයගත්තේ පන්දුවර 16 පන්දු 2ක් පමණක් වැය කරමින්. නැවතත් ක්‍රියාත්මක වූ ඩිලිෂාන් පන්දු 29කදී ලකුණු 39ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 3ක් සහ 6 පහරක් ඇතුළත් වුණා. රම්නරේෂ් සර්වන් දැවී ලකුණු 18යි. ටීම් ඩිලිෂාන් තරඟයේ වීරයා ලෙසින්ද සම්මාන දිනා ගත්තා. සුබ රාත්‍රියක්.